ஹிப் ஹிப் ஹுரே, ஹிப் 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 ஹுரே, தாவலார் இதே கியட் தேவ தேவா கியட் தே, ஹிப் ஹிப் ஹுரே, ஹிப் ஹிப் ஹுரே. ఈ రోజా దిక్కలే ఉన్నది, ఈ రోజా దిక్కలే తావడా తీరా కియాలే. ఐబోన్ ఐబోన్ సుబుదేశనక్ ప్రియ కేడాలలే తోతుని టోల్ దగ్గర తావ బగా తావడా రీతే తీరా కియాలే. మాగదని వీడియో కే దకపు నేతి కనేక్ నేతు అతి దన్నోని. ఐబోన్ సుబుదేశనక్ కింగ్, గుడ్ మార్నింగ్ రక్షిత అయ్యే, గుడ్ మార్నింగ్. ములిమ కియన్నోన మే శ్రీలంక కండాయమ ඇත්තම කියනවනම් විශිෂ්ට ජයග්‍රහණයක්. විශිෂ්ට ජයග්‍රහණයක් මේක, මේ ඓතිහාසිකයි. මොකද ශ්‍රී ලංකාවෙන් පිටතදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ඉතාම ප්‍රබල ජයග්‍රහණයක්, විශේෂයෙන්ම මේ මේ සවුත් අප්‍රිකන් සොයිල් එකේ ඒ භූමිය තුල ලබාගත් ඒ ඒ ජයග්‍රහණය. ඔය සවුත් අප්‍රිකාවේ තිබුණට ඔය ඕස්ට්‍රේලියන් තනකොළ වෙන්නේ නැති ඈ. නිව්සීලන්ත තරකොළ වෙන දැන් මෙහෙ වුණත් ග්‍රවුන්ඩ් වල තියෙන්නේ මෙහෙම පස් නෙවෙයි නිව්සීලන්ත. අර මේ මෙහෙම පස් කියලා හරි මොකක් හරි ඒ මම තමන්ගේ ඒ ඒකේ දකුණු අප්‍රිකාව කියලා ෂුවර් කරන්න බෑ. ඒක පස පස රසායන පරීක්ෂණයක් කරලා කියන්නේ ඒක බෑ. පොඩ්ඩ ඉන්න කොද්දයක් කියනවා. තා මොනවද තියනවා කියන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාම විශේෂ ජයග්‍රහණයක් අත් කරගත්තේ. විශේෂයෙන්ම කියන්න ඕන ලොව ක්‍රිකට් ක්‍රීඩකයන් බොහෝ දිනක් මවිත කරමින් තමයි ශ්‍රී ලංකාව ප්‍රථම ටෙස්ට් තරගයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජයට පත් කරන්නේ. ඔක්කොටම කලින් කියන්න ඕන ශ්‍රී ලංකා කණ්ඩායමේ ලබාගත් ජයග්‍රහණය ඇතනම 304 ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණා. ලකුණු 20යි දිමුත් කරුණාරත්න නායකයා, තිරිමාන් ලකුණු 21යි. ඉන් අනතුරු අපි දැක්කා කුසල් මෙන්ඩිස් ලකුණු නොලබාම ක්‍රීඩාපිටින් නැවත වතාවක් ඉවත් වෙනවා. ඕ නේද, කුසල් කුසල්ව දාලා සින්දුකුත් හදලා තිබ්බා. මොකක්ද කුසල් කුසල් තාරකා කඳුළු මල්ලේ කුඩයින්. ඒකට බින්දු බින්දු වෙනකොට එයා දැම්මා. පොඩ ඉන්නකෝ. ඊට පස්සේ ඔෂද ෆෙනාන්ඩෝ ලකුණු 37ක් ලබා ගතා. ඉන් අනතුරු තවත් බින්දුවක් අපි දැක්කා නිරෝෂන් දික්වැල්ලගෙන්. ආ තාවලල් දිනා කියන්නේ. ඒ වගේම ධනංජය සිල්වා ලකුණු 48යි. සුපිරිම ඉනිම අපි දැක්කේ කුසල් ජනිත් පෙරේරාගෙන්. එක් අවස්ථාවක් අපි දැක්කා කඩුලු 5ක් 110කට බිඳ වැටලා තියෙන අවස්ථාවේ කුසල් ජනිත් පෙරේරා සහ ධනංජය සිල්වා. ඒ සම්බන්ධතාවය ඉතා විශිෂ්ටයි. ධනංජය සිල්වා දැවි යනකොට ලකුණු 206යි කඩුලු 6යි ලකුණු පූර්ව. ධනංජය ලකුණු 48ක් ලබා ගත්තා. 226දී ලසිත් ඇඹුල්දිනිය දැවි යාමත් සමග ශ්‍රී ලංකා බලාපොරොත්තු සුණු විසුණු වී ගියා. 226යි කඩුලු 9යි. බොහෝ දෙනා හිතුවා ශ්‍රී ලංකා කඩමර පරාජය බාර ගන්න වෙයි කියලා. හැබැයි අවසන් කඩුල්ල 226 සිට ජයග්‍රහණය දක්වා රැගෙන යන්නට කුසල් ජනිත් පෙරේරා සමත් වුණා. විශිෂ්ට ඉනිමක් පන්දු 200යි ලකුණු 153යි යෝධ 6 පහර 5යි 4 පහර 12යි. ඔහුගේ මේ අතිවිශිෂ්ට ඉනිමට ඒ වගේම කවුරුත් කතා නොකළ තවත් ඉනිමක් තිබෙනවා. ඒ තමයි විශ්ව ෆනෑන්ඩුගේ නොදැවි ලබාගත් ලකුණු 6. හැබැයි ලකුණු 6 පන්දු 27කට මුහුණ දුන්නා. මිනිත්තු 73කට ඔහු මේ රැඳී සිටියා ක්‍රීඩා පිටිය තුළ. ඉන් අනතුරු තමයි මේ ලකුණු 6 ලබා ගත්තේ මේ තරගයේ සැබෑ වීරින් දෙදෙනා වුන් දෙදෙනා කියලා මට හිතෙනවා. මොකද අවසන් මොහොතේදී ජයග්‍රහණය වෙත විශ්ව ෆනෑන්ඩු ලබා දුන් සහයෝගය ලැබුණේ නැත්නම් කිසිසේත්ම කුසල් ජනිත් පෙරේරාට මේ දේ කරන්න වෙන්නේ නැහැ. කුසල් ජනිත් පෙරේරා තා වඩාරි දෙනවා කියන්නේ. කුසල් ජනිත් පෙරේරා මේ තරගයේ අවසන් වෙලා කිව්වා මෙහෙම කතාවක්. කුසල්ලයියේ මම ඇඟෙන් හරි බෝලෙට ගහන්නම්, ඔයා කරන්න පුළුවන් දේ කරන්න කියලා විශ්ව ෆනෑන්ඩෝ පිටියේ මැදදී ඔහුට කිව්වලු. පන්දුවට ඇඟෙන් හරි ගහන්නම්, ඔයා වාගේ වැඩේ කරන්න, බය වෙන්න එපා, මට ස්ට්‍රයික් එක දෙන්න කියලා. ඊට පස්සේ කුසල් ජනිත් පෙරේරා බය නැතුව එක ලකුණ දාලත් ඔහුට අවස්ථාව ලබා දුන්නා කියලා කුසල් සඳහන් කරනවා. ඔහු ලබාගත් ලකුණු වලට වඩා විශ්ව ෆනෑන්ඩෝ මුහුණ දීපු පන්දු ප්‍රමාණය ඉතා වැදගත් කියලා කුසල් ජනිත් පෙරේරා ඉතාම නිහතමානීව සඳහන් කළා. ඒකත් කිව යුතුමයි. තා වඩා තියෙනවා කියන්නේ. මට තීර ප්‍රශ්න එක නෙමෙයි. මට තීර ප්‍රශ්නේ මෙතන වෙන එකක් තියෙනවා. මොකද්ද? දැන් ඇත්තටම මේ මම දැන් ක්‍රීඩා පිටින් එළියට එනවනේ. ඔව්. එළියටවිලා අපි ආයි කේක් කනවනේ. කේක් කනවනේ. ඔව් ඉතින් කේක් කාලා වටවිලා කතාවක් පවත්වනවා නේද? ඔව් ඉතින් ඉතින් ඒ කතාවේ ඇතුලේ මට තියෙනවා ලොකු දේවල්. මට ඇත්තටම මේක ඒ මො මැච් එක දිනන්නට වඩා හරි සතුටුයි. ඒ කියන්නේ අර හිප් හිප් හුරේ! හිප් හිප් හුරේ! අපි දැක්කා මේ ක්‍රීඩා පිටියෙන් එළියේ මේ තරගේ ජයග්‍රහණය කරාට පස්සේ පුරේ කියපු තැන. ඔව් ඔව් ඔව්. කට්ටිය මේ ජය සමරලා මේ කට්ටියගේ හිතේ තිබිච්ච දුක
එලියට දාගන්න වෙලාවක් කරන්ති වුණා. අනේ බැඳලා කියන්නම් ඒ වගේ දේවල් එලියට දාන්න එපා නේද? අපි වුණත් යම් යම් දේවල් ප්‍රශ්න තියෙද්දි හිතේ කලකිරීම තියෙද්දි කතා බහ කරනවා, එක එක දේවල් කියනවා, ටීක් වචන දානවා. හැබැයි ඒ ටීක් වචනත් එක ඇයි මේ එලියට දාන්නේ? ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මේ ප්‍රොෆයිල් එක විනාශ කරන්න කවුද මේ කටයුතු කරන්නේ? ඒක එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ඒක කැමරා කරත් කමන්නේ. ඔහොම කැමරා කරලා එලියට දැම්මම දන්නවනේ වෙන දේ. ඒ වගේම තමයි මේ එහෙම දානවා, එක්ක ටීක් දාලා දානවා. ඔව්, ඉතින් ඒ කියන්නේ ඔයගොල්ලෝ ඒගොල්ලෝ ඒ කතා වුණා, ඒ සන්තෝෂෙට එහෙම වුණා. අර ගහපු 153 මුත් වැඩන්නේ. ඔව්, ඒ කියන්නේ අර මේ වතුර පුරවලා, වතුර ඇදලා කලයකට පුරවලා චූටි ගොම බින්දුවක් වැටෙනවා වගේ වැඩක් වුණා. මේ එහෙම නැත්තම් කිරිකලයක් ගනනලා ඒකට ගොම බින්දුවක් දැම්මා වගේ වැඩක් වුණා. ඒ කියන්නේ වැඩක් නැති වුණා ඒකෙන්. එහෙම වුණාම මොකද කුසල් ජනිත් පෙරේරා සඳහන් කළ තිබුණා, මම ගැහුවේ කෝච් වෙනුවෙන් කියලා. මේ අපිට තේරෙනවා දැන් මේ මේවයි තේන්නේ. මේ ඇත්තටම ශ්‍රී ලංකාව වෙනුවෙන් රට වෙනුවෙන් ගැහුවේ නැහැ කියන එක නෙවෙයි මම කියන්නේ. ඒගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න විසඳන්න හතුරු සිංහ දරා ගන්නවා. ඒ හින්දා අපි හින්දාවත් අපි සෙල්ලම් කරමු කියන එක තමයි ඒ කියන්නේ නේ. ඔව් ඔව්. ඒ කියන්නේ මොකක් හරි ඇතුලේ ප්‍රශ්න වගේක් තියෙනවා. හැබැයි දැන් මේ තරගෙන් පස්සේ මේ ඇති වෙච්ච කතාබහ කවුරුත් මං හිතන බලලා ඇති, මේක වෛරල් ගිහිල්ලා තිබුණා සෝෂල් මීඩියා සරහා. මේ අර සෑහෙන වේගෙන් ව්‍යාප්ත වුණා. අපිට පිච්චමල් වැඩ ගොඩක් වුණා ඈ. ඒ කියන්නේ මේ පිච්චමල් වැඩ අපිට ගොඩක් වුණා. කුසල් ජනිත් පෙරේරා මෙහෙම කියන අපිට ප්‍රශ්න තිබ්බා ගොඩක්. මම හිතනවා මේවා මැනේජර් ගිහිල්ලා බෝඩ් එකේ අයට කියයි කියලා ටීම් එක වෙනුවෙන්. ඉතින් අපි මෙතන කියලා වැඩක් නැහැ. ඒගොල්ලෝ තමයි දැනගන්න ඕන. එහෙම කියලා කුසල් පෙරේරා කියනවා. මොනවා හරි දෙයක් ඇති. අපි විශ්වාස කරන මොනවා හරි දේවල් තියෙනවා. මේවා දෙන්න එපා එලියට. ඒවා බෝඩ් එකේ අයටම කෙලින්ම දෙන්න ඔය වීඩියෝ එක. මේ ඔක වෛරල් යවන්න එපා. අපරාදී මේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ඉමේජ් එක. ඔය වීඩියෝ එක ඉතින් එතන කවුරු හරි වීඩියෝ කරන්නේ නැද? අපි ටීවී එකෙන් වීඩියෝ කරන්නේ නෙවෙයි. ඒක තමයි ඒ. වීඩියෝ කරානේ. වගකීමක් ඇතුව වැඩ කරමු කියලා අපි මේ විශ්වාස කරනවා. අපි හිතනවා. ඔව් ඔව් එන්න. ඔයා තමයි ඕනේ කෝච්. ඔයා තමයි මේ දෙයක් උනේ කෝ. ගමන් ගහමු. ඊළඟට අපි දැක්කම මේ තව ක්‍රීඩකෙක් කවුද කියලා ඉතින් කියන්න අවශ්‍ය නැහැ. තව කවුරුත් ඉන්නවද හිතේ තියෙන දේවල් කියන්න මෙතන කියලා? එහෙම තා මොනවා හරි තියෙනවද කවුරු හරි ඔය හිතේ තියෙන දේවල් කියන්න කවුරු හරි කියන්න. අනේ මේ වැඳලා කියන්න හිතේ තියෙන ඒවා කියනවා නම් ඌ මේ ප්‍රසිද්ධිය දාන්න එපා. හරි නෑනේ නේද? මගේ ආසේ ටෝල් එකට. මොකද සුරංගලක් මාල් එහෙම හිතේ තියෙන ඒවා කියන්න ගිහලා ටීක් වචනත් ආවිල්ලා තිබුණා. ඒවා ටීක් එක්කම මේ එලියට ඇවිල්ලා තිබුණා මේ සෝෂල් මීඩියාස් වලට. ඒක හොඳ නෑ ඒ ක්‍රීඩකයන්ට. අපි ආදරය කරන ක්‍රීඩකයෝ ගොඩක් මේ ආදරණීය විදියට වෙන ප්‍රොෆයිල් එකක් ගොඩක් අයගේ ඔළුවේ තියෙන මේ ක්‍රීඩකෙන් ගැන ඕවා දැක්ක ගමන් ආපහු එපා වෙනවා ඒ ක්‍රීඩකයන්. ඒක කරන්න එපා කියලා අපි ඒ බලධාරීන්ගෙන් ඉල්ලනවා. ඒ වගේම තමයි ක්‍රිකට් ක්‍රීඩකයන්ට ප්‍රශ්න තියෙනවා නම් ඒ විසඳිය යුතුයි. ඒක තමයි පහුගිය දවස්වල මේ පරාජයන්ට හේතුව කියලා දැන් අපිට තේරෙනවා. අපිට ක්‍රිකට් වල මේ පහුගිය දවස්වල ඒ සිනසුරාද ලැබිච්ච සතුට දිගටම ලබා ගන්න මේ ක්‍රිකට් ප්‍රේමීන්ට, ක්‍රිකට් වලට ආදරය කරන සුවහසක් මේ ක්‍රීඩා වලින්ට අවස්ථාව දෙන්න කියලා අපි බලධාරීන්ගෙන් බොහොම වේදනාත්මකව ආදරෙන් ඔයගොල්ලොත් දැන් ඔය මැච් එක ඉවරුණාට පස්සේ හිතේ තියාගෙන ඉන්නවා, හිතේ තියාගෙන ඉන්නවා තව තියෙනවා කියන්නේ ඇවිල්ලා. අපි මේ බෝඩ් එකට ඇවිල්ලා ඔයගොල්ලෝ හිතේ තියෙනක කියන්නේ. ඒක හරි සුන්දර ටෝන් එකක්. මල්ලේ එන්න අපි මේක ඉවර කරමු එන්න කියලා විකට් ටිකේ කියන පිටිපස්සෙන් ඉඳන් කියනවා වගේ නෙවෙයි. තව හිතේ තියෙනම් ඔය හිතේ මොනවද තියෙන තව කියන්නේ. කියන්න කිව්වම එක දෙයක් තියෙනවා මේ සුරංග ලක්මාල් කියපු ඉතාලම හොඳ දෙයක් මම දැක්කා. අපි මචං සපෝට් දීලා ගැහුවා. තමන් හැමෝම දන්නවා 100 දීපු කට්ටිය, 200 දීපු කට්ටිය ඔක්කොම හිතට එකඟව දන්නවා. ඒ හින්දා මං කියන්නේ එක දෙයයි, අපි ගහන්න ඕන මචං. එතනත් කියනවා බයි කෝච් වෙනුවෙන් කියලා. කෝච් වෙනුවෙන් කියන්නේ කෝච් කියන්නේ ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකා ටීම් එක වෙනුවෙන්, ශ්‍රී ලංකාව වෙනුවෙන්, රට වෙනුවෙන් ගහන්න ඕන. කෝච් හරියට වැඩේ කරනවා නම් ඔහුවත් බේරා ගත යුතුයි. ඒ ප්‍රශ්න බෝඩ් එකත් එක්ක ඉන්ටර්නල් විසඳගමු. ඒව රටට ලෝකයට හෙලි කරන්න එපා කියලාත් අපි ඉල්ලනවා. බොහොම ආදරේ නේ. දිගා වගේ ඔන් ටීම් එකේ ඉන්නවනේ. කොහොමද? එයාගේ හිතේ තියෙනවා කියන්නේ නැහැ. විනායකේව උස්සලා එළියට ගන්නවා.